අපත්තක වගේ සත්ව ජටිල සූත්‍රී. බුදුරැන් වහන්සේ ඇසැවත්නර වාසය කරන කොට සැවැත්තුවර වාසකට පුබාරාම ිගාරමාහස ප්‍රාසාන්දේ තේනකෝපන සමේන භගවා සයන සමයන් පටිසල්ලා නුට්ටිත භාග්්‍යිතුන් වහන්සේ හවස්වාය භහවනාවෙන් නැගිටලා ඉන්න කොටම කොසල් රජිරූ, භාග්‍යතතුන් වහසේ බහැදකින් දැවිදිල්ල වන්ඳනා කළ මෙහිම කියනවා. තේනකෝපන සමයන සත්ව ජටිලා සත්තච නිගන්ටා සත්තච අචේලකා. මේ ජටිල දරාගත්ත හදදෙනෙක් නිගන්ටයෝ හදදනෙක් ඉන්නවා තනි සලුවක් විතරයි ඇඳගනන්නේ හදෙනම පරි බ්‍රරාජකව එකනෙක් හැන නොදුරින් ගමන් කරන්න නියපොතු කෙස් වවාගනයින් ඔොයෙක් විඩී තවස්දම්පුරනෝ. බලන්ඩ ඒකාලේ තිවිච්ච ගතිී අදත්තිතින් ඔයකමුති නො කෙස් බා නැත්තන් නියපොතු කපන්න නැත්තං තවත්විතින් කබ කරත් පෙරාගෙන ඉන්නව නම්. එතකොට අර දුස්කරම ග්‍රීවිතය ගත කරනවාවනම්. හොඳ පැවිද්දක් හැටියට තමයි අනඥාන ලෝකයාට හබුවෙන්නේ ඔවු දු දැපපු දැකන ුදුරන් වහස ලඟට එයනකොට එයාලා දැක්ක බුදුරන් වහස ඟ ඉන්න කකොට දැකලා කොසල් රජතමා ආසරයෙන් නැගිටලා සලුව උතුරු තමන්ගේ සාටකය සළුවදදාගෙනන්නවන් ඒ සලුවා අරැගෙන පොරෝගෙන දකුණු ධනහිස පොළොවට තබාගෙන ඒ අර ජටාදරයෙන් හදදිනාට නිගන්ටයෝ හදදිනාට අර කොසවල් රජ්ජරෝ තුන් සැරයක් වන්දනා කරනවා. ඇයි වන්දනා කරන්නේ අර උත්තම ගුණ තියෙන එකැන්නේ උත්තම තපස් රකින්නේ. මෙන්න මේ අයටැ කොසල් රජ්ජරුවන්ගේ අදහස. මෙන්න මේ අයට වන්දනා කරලා කියනවා නම කියනවා. ස්වාමීනි ස්වාමීනිී ම පසල් ජයේ කොසුල් රජතමා ස්වාමීනිී මම කොසල් රජිතමා කියලා හදුන්වාදනි පැත්තක බුදුරන් වහ ඉන්නැති තමයි මේ විදිහැට. අර ජටිලයන්ට වන්දනා කරනවා. ඒ ජටිලයෝ හදදෙන පරිබ්්‍රාජකයෝ තවස්සු හත්දෙන ගියාට පන්ස එතනින් නික්මුණට පන්සේ කොසුල්ට ජතුමා භාග්‍යතුන් වහන්සේඟට හිල්ල වන්දනා කළ මෙහෙම කියවා ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ රහතන් වහන්සේලා ඉන්නවනක් රහත් මාර්ගයට බැස ගත්තතා ඉන්නවන ඒ කුරුද්දකරනැත්ත ආ අරග ඒ අය තම. දර වහන්සගට හිලගේ නම ෝකගේ රහත්්‍යයයි සම්මත රහත් කියලා අය ඉන්නවන මෙන්න මේ අරගේ ඒවයිට ඒතේ බන්තේ ලෝකයේ අරහන්තෝ ආරහත්ත මක්ගංවා සමපනු ඒතයේ තේ සං අනන්නතර ඒ අයගින් කනෙත්තමයි කට්ිියඇතමයි යරගගේ රහතුන්ගින් පිරිසක්. එදට වල මේකම නිධන බුදුරන් වහන්සේ ලස්සන විග්‍රහයදෙන්න් දය නිධානේ නිධානයට හේතුව දැන් එතන තොට මැන්නේ බාහිරන්නේ නේද. එකටඒ කාලෙත් ඒ බාහර තවුසෙන් මනනවා අදත්ඒ වගේ මදඇත්ම දැ ඒ එච්ච දුස්කරත්වය අද නෑ එහම තවස්දම් පුරණ කවරුත් අද ැහැනේ ැ ඇයි ඇදුම් අදින් නැත්ත ඇදුම් අදින් නැත්තේ සත්වූ ඇගේ වැදිල මැරණ නිසා. එන්නදත්න මේ අර මොට පිළත් දාගන යන්නේ සත්තු පෑගෙන නිසා කොච්චට සලියක්ද. නේද. එතකොට දැ ඒ දැන් ඒගේ ලෝකයේ දැමක්හරි දහසකින් යන්නේ එඉතකොට බලන්ද? මේ නුවනක් නැතිකමත් එක්ක යම් අදහසක් මුළල්කරගෙන යන්නේ රෘතයක් එක් යන්නේ. ඒවගේ අදත් විඩදී කරන ඉන්නවා. බුදුරන් වහන්සේ අවස්ථාවේ මෙන්න මේ විදිහට කියනවා. දුජ්ජනාකෝතයේ මහාරාජහතයා වගිනි කාම්භෝගී නම් පු පුත්ත සම්බා දසනයන් අජ්‍යහා වසන්තයේ. මහා රජය මේ ගිහි ගෙදර ගත කරන, කම් සැප විදින දූදරුවන් කරදරේ තියෙන සිනිදු සලු පොරෝන, මල් සුවන්ද විලවුන් දරන, රංට්‍රිදී පාවිච්චි කරන. උදවිය මේ රහත්්‍යයි මේ රහත් මකට සම්මතයි කියන කියන්න පුළුවන් දෙයාරට. එකන්නේ කාරෙකිවී කොසල් අජ්ජරුවට මින්න පුුවන්ද ගෙලෙවි. මේ ගිහි ගෙදර ගත කරන රජ සැම්ප සම්පත් විදින අයට. රහත්තයි කියන කට්ටියෙන රහත්තය කියලෙක්නෙ මින්ඩ පුලුවන්ද. ඒහම කනෙකුට මනින්ඩ බෑ ඔන්න බුදුරන් වහන්සේ ලස්සන විග්‍රහයක් දෙනවා මෙන්න මේක තමයි මේ සුත්තය ලස්සන කාරණාවත් තියනවා. සංවාසයනකෝ මහා රාජ සීලං විජිතබ්බා ලැ රහත් රහත්තේ මනින්නේ ඇතුළ ගුණයක් එකටනේ මින් ඒක මනින්ට බෑ කියන ඔය බාහිර දෙයත් එක්ක හෙම කියලා කියනවා සංවාසයනකෝ මහාරජ සීලං ජිතබා. සීලේ දනගණඩක්කමක් තියනෙම එකට වාසය කරන තැනදී. තංචකෝ දීගේ නත්දුුනාන ඉත්තරම් පුංචි කාලකින් දීර්ග කාලකින්. සීලය කෙනෙකුහි තේරුම්ගන්න පුළුවන් කොහොමද බොහෝ කාලයක් එකට වාසය කරද්දී හැබැයි පුංචි කාලකින්නම එකට වාස කරනකොට. මනසිකරුවතු සූ අමනසි නො අමනසිකරවතු. ඒක ගැන අවධානයෙන් යුක්ත මනසිකාරය යුක්ත කෙනට වෙසක්. නැති කෙනාට නෙවෙඒ කියනවා. පඥ්ඥාවතා නෝ දුපප්ඥාන, දුප්ඥීන ප්‍රඥාව තියන කෙනට දුස් ප්‍රාඥ කෙනට නෙමි. එහෙනම් කෙනෙකගේ මාරගය යුක්තම සීලයේ වනින්න පුළුවන් කරුණු කිහි පැඇත්තියෙනවා. නැ අපිතම තව කෙනෙෙ සීලය අපට දේරුම් ගණ්ඩ. සංවාසයකන සංවාසය කනෙ ලගින් ඇසුරු කරන්න ඔන්න. ලගින් ඇසුරු කළ යුතුයි කොච්චරකාලයාද දීර්ක කාලයක් කෙටිකාලයක් නමින්. ඊට මසි ඒක ගැන මනසිකාරයක් තියෙන්න්න තවනේ. ඒගැන අවජානයක් තියෙන්න්නඇටව. ඒවගේ එයාට ප්‍රඥ්ඥාවකුත් තියෙන්න්නට වන වන තවගෙනෙු කිසිීලියත් තේරුම් ගඩ ය ලඟීන්ග සුරු කරන්න වන දීර්ගකාලයක් ඒක නවදානේ ඔහු තුළ ප්‍රඥාව ඇතිව නැතුව බෑ එහෙම නතුව කෙනෙකුට චෝදනා කරන්න හෝ නැත්ම් හොඳයිඉ කිය කියන්න පුළුවන්ද චෝදනාකිරල්ල කරන්නත් බෑ හොඳයි කියන්නත් ද. සංගුහාරයනකෝ මහාරාජ සේවයියන් වැජි තබ්බෝ තංචකෝදී කියන මහාරාජ කතා වස් කිරීමෙන් තමයි යම් කිෂ්ටි කෙනෙකින් පිරිසිදු භාවේ දනගණ්ඩ තියෙන්නේ. පිරිසිි භාවේ කියන කියෙන් යාගත් සුභාසිත භාවේ යාගේ විග්්‍රහ කරණ කාරණාව මෙන්න මේක දැනගන්න පුළුවන් කතා වස් කිරීමෙන් කියනවා. වෙනදයකින් නෙමේ කියනවා ඒත් පුංචි කාලකින් නිමේ දීර්ග කාලකින් එකත්. එකට ඉඳලමයි වෙන්ව ඉඳල නිමෙයි ඒවගේ ඒ ගැන කල්පනාව ඉඳලා මනසිකාරයම මනසිකාර ැතුව නෙමෙයි. ඒවගේම ඒකත් පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥ්ඥාවතා නොදු උප පන් දුස්පාඥ්ඥයාට නෙවෙයි කියලා කියනවා. ඒගැන්න යා කියන කාරණාව යා පිරිසිදුකම ගැන අතන සීලය ගැන කතා කරා යාගේ තියෙන සුපිරිසිදු භාවය නැත්තන් යා කියන කාරණාවේ තියන සත්‍යය භාවේ අන්න ඒක දැනගන්න පුළුවන් වෙන්න. දීර් කාලයක් ඇසුරු කරලා එකට මනසිකාරයෙන් යුක්තුව ප්‍රඥාවන්ත කෙනට එහෙම නැතුව එකසරයක් අහලා එකසරයක් ගිහිල්ල හම් වෙලා එකසැරයක් කතා කරලා පොඩ්ඩත් තේරුණා කියලා කිසි කෙනෙක් මනින්ඩ බෑ. ඊළංඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා. ආපදාසකෝ මහාරාජ තමෝවෝජි තබ්බෝ. දැඩී බව වෙන්න මෙතර නොසැලින බව. ත මේ විග්‍රහ කලවා නොසරෙන ව ප්‍රඥාවත් එක්ක මේ නොසැලෙන ගුණේ යිස්මොතු කරල පෙන්නවා. ඒක දැනගන්න පුළුවන් ආපොදාවක ද කියනවා. දැන් එකට වාසය කිරීමෙන් කියනවා සීලිය තේරුම් ගන්න පුළුව. එවගේ සාකච්ඡාවෙන් කතාබහෙන් කියවා යාගේ විග්‍රහ කරල දෙන කාරනාව තේරුම් ගන්න පුළුව. යාගේ සුපිරෂිදු භාවව කියන අර්ථය එකන විග්‍රහරන්න දේ. ඊළඟට පෙන්වා දෙනවා. එයාගේ දැඩි බව ස්තීර බව නොසරෙන ගතිය අතුළ තියෙනෙඒ ගුණය ආපදාවක දීත් තේරුම් ගන්න පුළුවන් කියනවා. සෝචේ්කෝ දීගේ නත්දුුනාන ඉත්තරං. ඒකත් කියනවා පුංචි කාලකින් බෑ. අපි එක සැරජිසරයක් ප්‍රශ්නයක් වනාාම කියලා තේරුම් ගන්න බෑ කෙනෙකට ප්‍රශ්යයක් ච තන දයාගේ තේරුම් ගන්න බොහෝ කාලයක් ඇසුරු කරන්නවන්. කෙටි ලකින් බෑ. එක ප්‍රශ්නයක් දෙක් න තැනද බැල ලබෑ. ොෝ කාලයක් ඇසුරු කරන්නවන. ප්‍රශ්න ගනාවක් එක්ක බලන්නට ඕන. කෙටි කාලකින් බෑ කියනවා. එවගේ මානසිකරවත වනවා මනසිකත මනසිකාරයක් තියනට ඕනේ මේ යාගේ ගතිය හොයන්ද. ප්ඥවතා නොෝ දුප්ඥා ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕනේ දු ප්‍රශ්ඥි කෙනෙක්කුට බෑ කියනවායික කොහයන්න. එතරද මේ එයාගේ තියෙන අධ්‍යාත් මේයක නම හොයන්න සීලය. එයා කියන දේ එකගේ පිළසිුදු භාව කියන දේත් එක්ක සත්‍යවාදී බව ඉඟ එයාගේ දැඩි බව දැඩි කියන්න අපි තම්බය කියනකතිය නෙමේ එයා නොසලේන ගතිය මෙන්න මේ කාරණ වලට යන්න පළවෙෙන එක සීලය සංවාසයෙන් ඉළඟට සාකච්ඡාවෙන් සාකච්ඡාවෙන් යැ එතන ඒත් එකටවීමෙන්ම ය කතා කර දේත් එක්ක ඉළඟට ආපදාවකදී. ඊන් රණා විග්‍රහ කරනවා ඔන්න ඊළංඟ තමයි සාකච්ඡාකෝ මහාරජ පඥ්ඥාවජි තබ්බු. අන්න ප්‍ර්ඥාවදන ගන්න තියෙන්නේ සාකච්ඡාවෙන් වෙන දෙයකින් නෙමේ කියනවා. කෙනෙකුගේ ප්‍රඥාවදන ගඩ සාකච්ඡා කරන්න ඕනේ යා සාච්චකෝ දීගෙන් අදනාන ඉතරං ඒකත් බොහෝකාලයකින් කෙටිකාලෙකන්නෙමේ. ඊළඟට මන්සිකරවෝොතු වනුව මනසිකරවොතු මනසිකාරයක් තියෙන්න්නට ඕන ඒකට මනසි කනතුව නෙමේ. ව නදු පඥාති ප්‍රඥ්ඥාවන්තක නාටයකත් ළදුස් ප්‍රා්ඥික නාට නමින්. එදකොට එහෙනම් බලන්න මේ බාහිර කෙනෙක්කු අපට නිර්ණය කරගන්න තේරුම් ගන්න වටහාගන්න කොච්චර අපි තුළ හැකියාවක් තිබීතුයිද. එක බුදුන්න් දෙේසනකයි ො ඔය කම්සැප විිඳනායක කහොමතුක තේරුම් ගන්නේ. කම්සැප විදිමින් ගිජිලඉන්න? ෑැකින තිකොට මේ කරුණු හතරටම කියනවා තව ප්‍රඥ්ඥාවන්ත කෙනෙත් තේරුම්ග්ඩ එයාටත් ප්‍රඥ්ඥාව ලැබෙන්නට මෝනේ එහෙමනතුව බෑ කියනවා. ප්‍ර්ඥාවන්ත කෙනෙකුට තමයි සීරය සංවරය එවගේ එයාග නොසැලෙන ගතිය එගේ ප්‍රඥාව තේරුම් ගන්න පුුවන් ඒත් පුංචි කාල කරන මේ දීර්ඝ කාලෙකින් කෙටි කාලකින් බෑකින තේරුම් ගන්ඩ. බොහෝ කාලයක් ඇසුරු කරන්ට ඕන කියනවා. ඒක ගැන අවධාන මනසිකාරය තියෙන්ට ඕන කියනවා. එළඟට එකක දේට ප්‍රඥාවට සාකච්ඡාව තියෙන්න්නට වන කියනවා. දැඩිබාවතරුම් ගනික නොසරෙන ට තේරුන් නාපදාවක් හම්මන්නට වන කියවා. ඒ අඩ ප්‍ර්ඥාව තියන්නට වන කියනවා. සීලයට එකට වාසය කරන්නට වන කියනවා. ඒවගේ. මෙතන සංගුව හරගැන කතා බස් කිරීමත් එක කියන ගේ පිරිසිදු භාව ැන යා කියන කාණනාාතුරො සත්ත්‍යය අ සත්‍ය ස භාාවය තේරුම් ගන්න පුළුවන් කතාබස් කිරීමත් එක්ක කියනවා. මෙන්න මේක කිව්වට පන්සේ මේ කොසල් රජ්ජරුව කියනවා. අච්චරයම් බන්තේ අ්භහුතම් භන්තේ යාවච් සුභාසිත මිදම් බන්තයේ භගවතන් ස්වාමීණි ඔය භාග්‍යිතුන් වහන්සේගේ වචනය නං. හරීම සුන්දරයි දු්ජානන්කෝ මහතේ මහාරාජ කියලරට බදුරාශසි කරපු ඉග්‍රහය කියනවා. ඕකනම් ඇත්තට මාස්්චර්යයි ස්වාමීනය කියනවා. ඒතඒ බන්තේ මම පුරුසුෝ ඉළඟට මෙයාම කරලා තියෙන්නේ රඟ පෑම. ස්වාමීනී ඔය මගේ චරපුරුසියෝ ඔය ගිය. ඇත්තටම තපස්සු නෙමේ. ඒ ඇත්තු මේ ජනපදව ඇවිදගෙන ගෙහින් තොරතුර හර අරගෙනය ම චරපුුසය. ඒතු ඉස්සර විදගෙන ගිය පලාාතේ තමයි ඊට පස මොම යන්නේ එකටේ ගියාට පස්සෙත මොමයි පැත්වලට යන්නේ. ඉතිං ඒකට ඒස්වාමීනිි දැන් ඉතින් ඔයාය දැලිකුණු හෝදගෙන හොඳට නාලා කරලා සුවඳවිිලවුන් ගාගෙනකම් සැපම විදිනනාය ඔය කට්ටි ඔ මගේ චරපුු සොයගිය කියනු. එතකටම. ුදුරන් වහසේ මයා ඇතරම මේ බුදුරන් වහසේ දෙක කිය ෙේ මයා කියකන කියලා න්ඟපෑමක් තමයි ලෝකය අඉදිරිය කරයි ලෝකය ඉදිරීමේ බුදුරන් වහසිසර ීතරන් න මොකද චරපපුරුෂයයන්නේ නො ුදුරන් වහන්සේ මකිවර පස්සේ එය පහතර වැටනවනේ රහතන් වහන්සේලා කියලා කිවර තක මෙවාටඒ සත්ත්‍යවාදී බව ඉස්මතු කරන්න වනා මේ ඔය මගේ චරපුුෂෝතියක් ගී කිය. ඒවෙලා භා්්‍යිත වහන්සේ උදානයක් විදිහයට ගාතාවක් ප්‍රකාස කර නවා. එන වන්න රූපේන නරෝ සුජානෝ න විශේසයේ ඉත්ත රදස්සනේන සුසං්‍යතානංහි වියන්ජනයන අසං්‍යතා ලෝකීමන් චරන්ති. පතිරූපකෝ මත්තිකා කෝඩ ලෝව අන්න බුදුන්හන්සිල් එසනන ාහිර පෙනුවේ මනුසයෙන් පහසුවෙන්. අග හදන ගණ්ඩ බ බාහිර පෙනුමෙන් වරණයෙන් මනුස්සයක හඳුන ගණ්ඩ බෑ. ඒවගේ සුළු වෙෙලාක විශ්වාහස කරට හොදනෑ. ඒගේ ලෝකේ කිසිම සංගෝරයක් නැති උදවිය සාාන්ත ඉරියාව පවත්වාගෙන ඉන්නවා. කිසිම සංවරයක් නැති උදවිය සංවරහ නැති එකන ඇතුළෙන් තමාතුලින් සගොර නැති අය මේ සාන්ත භාාවයින් යුක්තව ඉන්නවා කියනවා. ඒ නිසා වාහිරින් අනින්ඩ බෑ කියනවා. ඔවුන් ජීවිතල පිරුසුදු භාවේ තියන්නේගේ ජීවි අපුසිද භාවවින ඇතුළ ත් පරසිදුයි කියනවා. බාහිරතිය ොපයක් ඉතරයි කියනවා. ඔවුන් ලස්වල වෙලා ඉන්නේ. ත්තරම් පාට ගා මටි ආබරණයක් වගේ කියනවා. මැටි ආබරනේ රත්තරං ගාලා ඒ වගේ කියන අයාලකි බාහිර පෙනිමන්ගේ ලස්සන පේන්නේ. ර හත්තරම්පාට ගාපු යකඩ කෑලි වගේ කියනවා. එතකොට එහෙනම් ඒ බාහිරීන් පේනදේ හරියට රත්රගාපු යකඩගේ රත්තරංගාපු මැටි වගේ කියනද මේක නඟර අම්භූපම සූත්‍රජ දෙශනා ගොඩක් තියෙනවා. එදකට එහෙනම් මේ ඇතුළට තේරුම් ගැනීම සඳහා මේ ජටිල සූත්‍රයේ සත්ව ජටිල සූත්‍රයේ ගොඩාක් වැඩගත්. මේ කාරණාවෙන් ඔබට ගොඩක් කාරණා තේරුම්ගන්න පුළුවන්ෙන්ඩ ඇති. බාහිරම් මේ ලෝකයේ කිසි කෙනෙක් මනින්ඩ බෑ. එවගේ අපට යම් කිසි කෙනෙකු ගුණක්දන් අපිහිතමු මෙතැන අඇයිදිල කවරුවාරි රහත් කියලා කියනවන. ඔබ මට කාටවත් ඇත්තරකීම තුළ තරුම් ගඩ පිතමු ගනොක කියන ගුණත් කෙනෙක් කෙනා කියලා. ඔබට ඔහු රහද නැත්තන හු මඟ පල ලබීද කිය ේරු ගණඩ ඔබ තුළ තිබ යුතුයි ප්‍රඥාව. ඇද ගොක්හ කියනවන අපට ාහිර තේරුම්ගඩො එ බල එහ බලන්න බෑම ලෝක. එහෙම බැලීම සඳ ඔහුතුළ එක තියෙන්න්නට ඕන. ඔහු තුළ ප්‍රඥාව තියෙන්න්නට ඕන. ඔහු තුළ ප්‍ර්ඥාවෙන් යුක්තව බොහෝ කාලයක් ඇසුරු කිරීමේ. සාකාච්ඡාවෙන් ඒගන අවධානීෙන් යුක්තව තමයි යම් කිසි කෙනෙකු ගුණත් තේරුම්ගන්න පුළුවන් එවැනි කෙනෙකුටම. ඒවට තුේලුවේ කාටවත් කවරුව මනින් බැ. එනිසා අප මේ දහරමය තුළද බලන්න කොච්චර අපි අද සමාජයේ ගත්ත වැරදි කාරුණනා කොච්චරන පතිසේ වෙනවාද. අපි බාහිර මේ සමාජයේ එහම් බලන්න පින්ගොතුන අප මේ ලෝකේ යම් කිසිෙනෙක් ම රහත් මම මඟ පල ලාබේ කියලා මොන විග්‍රහයක් කළත්. අපි මෙන්න මේ ඇසුර අපි යොමුකරගත්ත නැත්තුව අපි කවරවාරි ඒක නිර්ණය කරන වනගේයි බුද්ෝචනය පිළිලන්ද. අපි නිර්ණයක යනවනක් යම් කිසි කෙනෙක් පිළිබඳ. ද මේ පිරන්නන්නේ මෙතන බුදුන් හොසේ පහැදිලිරෙනවා මෙන්න මේ කාරණා යුක්ත වෙන්නට ඕනෑ මේ කරුණෝලින් යුක්තවයි කෙනෙක් නිරණය කරන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් ඒනම් ඒේ අපි ඔක්කො මතහැල්ල ප්‍රධාන කාරණාවත් තියෙනවා මොකක්ද තමන් ප්‍රශ්ඥාවන්ත බව. තමන්ගනුවන තමන්ගේ නුවන ඇතිතන තමයි අනුගෙනුවන තේරුම් ගන්න ලුවන්. අනුන්ගේ සීලි තේරුම් ගන්න පුළුවන් අනුගේ ත්ති ගුණනේ ේරුගන්න පුුව. න ක ර බැ ඒකයි ප ගදන බදුරන් වහන්සගේ ්‍රාවක කිය ක්කම ප්‍රඥාවන්තුයද නැද්ද. ප්‍රඥාවන්තු එකයි ඒ සියලු ශ්‍රාවකයන් එකසේ බබලන්න. එකසේ ගුණියෙන් සොබවාහන වෙන්නේ. අනිත් ඔක්කොම පස් අරම් යකඩ රත්තරංගය වගේ මැටිවල් හත්තරං ගය වගේ. ඒනිසා මේ ලෝක කවරුවත් අය මන ද න්න හොඳනෑ. අපට මෙන්න මේ ගුණේ අපි ඇති කර ගන්න උත්සහකරොත්. අපිත් ඇත්තට මපීතමඒ යම් කිසි කෙනෙකුගේඇසරේද අපට ගුණේ වැඩෙනවන වක් වසූතයෙන් පැහැදිලි කරන්න කලයන මිත්‍ර ඇසුරක නට කලන මිත්‍රයග වනවා. එනම් අපි යම්කිසි කෙනෙක් එ කතාාවෙන් සාකච්චාවෙන් සීලයෙන් ඉතන් රියම වන ැනද අපිතුරලේක වැඩ තනතම යමික තේරෙන. ඒමතු මේ ලෝක කවුරුත් බාහිරීම ඉන්නබ. ඉතින් ඒනිසා මේ දේශනාව ගොඩාක් වැදගත්. බසිල්දෙන ඒවගේම තම තම ගෙන කාරණාවත් තේරුම්ගන්න පුළුවන්මිත්තුන් එනි කරණාවේ. ඒතමයි ආපදාවකදී නොසෙලෙන ගතය. අපි බලන්ඩ අපට ප්‍රශ්නයක් අරබුදයක් කියන තැනදී අපි තුළ අපේ සිතේස භාවය. ප්‍රශ්නය කරබුදයක් කියන සැ සැලනවාද නැද්ද කියලා සමහරයයිවා ලෝකයේ දැඩිගතත් එක් දැඩිගතයත්ත එක් නෙ එකන්නේ ලෝකර චන්්ඩි කියන්නේ එහෙම ගති යනිම මේ කියන්නේ. මේ කියන්නේෙ ගුණ අත් එක්ක තමන්ග නොසලෙනෙ එකක් තියෙනවාද. ඒ හයකුතුන වෙන ගතියයක් තියෙනව. දැන් හදවත උනුවෙන බව කරුණාව මෛත්‍රය තියෙනවා. ඒවැනි ඒ ගුණේෙන් යුක්ත කෙනාට උපේක්ෂාවක් ලෝකේ තුළ හටගන්නවාද. අන්නයාගේ ප්‍රඥාවක් තියෙන. ඒක අපට ඒක තේරුම්ගන්න පුළුවන් අපි තුළ තියන ප්‍ර්ඥාව. ඉතින් ඒ නිසා මේ බුද්ධ වචන තුළදී අපට අපේ ජීවිතය ගොඩක් කාරණා තේරුම්ගන්ඩ. puluh angka mak lebuna